ඔබ මගේ ජීවිතේ තරුණ කාලය තරම් තවත් සුන්දර කාලයක් තියෙනවද කියලත් ප්‍රශ්නයක් හිතේ තියෙන තරම්. ඒ තරම්ම තරුණ කාලයේ යෞවන ජීවිතය කියන්නේ හරි අපූරුයි. ඒ කාලේ හරි සුන්දරයි. ඒ නිසාම ඒ කාලේ අපි බොහෝ දේවල් ජීවිතේ අත්විඳින්නට උත්සාහ කරනවානේ. විශේෂයෙන්ම අපේ රුව ගැන අපේ සුන්දරත්වය වැඩි දියුණු කර ගැනීම නිසාම අපි විවිධාකාර වූ නිෂ්පාදනවලට යොමු වෙන්න වැඩි ඉඩ කඩක් තිබෙන කාලයක් තමයි යෞවන කාලය කියලා කියන්නේ. ඒ නිසා නිවරදි නිෂ්පාදනයකට යොමු වෙන්නට අවශ්‍ය කාලයක ඒ නිෂ්පාදනයක් පිළිබඳව කතා බහ කරන්නට අපි සුන්දර කතා බහක් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඒ සඳහා වෙනදා වගේම අදත් විශ්වාසයෙන් ඒ සුන්දර කතා බහ කළ හැකි ආදරණීය යුවතියන් දෙදෙනෙක් අපිත් එක්ක ඉන්නවා. ජේෂ්ඨ මෝස්ත නිරූපණ හා වින්‍යාස උපදේශිකා 2015 ශ්‍රී ලංකා කිරුළු හිමි කරගත්තේ ඇය රොසෑන් ඩයස්. ආයිබෝන් ඔබට. ආයිබෝන්. ඒ වගේම හැමදාමත් එක වගේ සිනහ මුසු මුහුණින් අපිත් එක්ක එකතු වෙන නිරූපණ හා රංගන ශිල්පිනි රුමලි කෙෂීඩා. ආයිබෝන් ඔබට. ආයිබෝන්. ලෝකේ මානව සුවතාවය තේමා කරගත්ත රටවල් 34කට අධික රටවල් ප්‍රමාණයක ලෝකයේ ඉහළින්ම ප්‍රකට නාමයක් තියෙන ආයතනයක් තමයි මෙගා ලයිෆ් සයන්සස් පුත්කලික සමාගම. මීට අවුරුදු 17කට කලින් ශ්‍රී ලාංකේය රූපලාවන්‍ය ශ්‍රේෂ්ඨයකට තිළින කළ නිෂ්පාදනයක් තමයි ග්ලෝ කැප්සූල් කියලා කියන්නේ. ඒ නිසා අපි රොසෑන් මුලින්ම කතා බහ කරමු. ග්ලෝ කැප්සූල් ගැන දන්න අයත් ඉන්නවා, නොදන්න අයත් ඉන්නවා. දන්න නොදන්න හැමෝටම ග්ලෝ කැප්සූල් කියන්නේ මොකක්ද කියලා කියමු. ඔව්, දැන් අවුරුදු 17කට කලින් ග්ලෝ ලංකාවට හඳුන්වලා දෙනකොට මේ සමට මේ වගේ පෝෂණයක් අවශ්‍ය ඒ අවශ්‍යතාවය තියෙනවද කියලා ගොඩක් අයට දැනුමක් තිබුණේ නැහැ. මොකද හැමෝම තමන්ගේ හැම ගැන බොහොම තෘප්තිමත් වෙලා හිටියේ. තවත් මේක ඉම්ප්‍රූව් කරලා තවත් මේක ලස්සන කරලා නිරෝගී කරගන්න පුළුවන් කියලා ලොකු දැනුමක් තිබුණේ නැහැ. මමත් එහෙමයි. මං මේ ශ්‍රී ලංකා පැජන්ට් එකට සහභාගී වෙනකොට මං හිතුවා මේ තියෙන හැම තමයි මං දිගටම පවත්වාගෙන යන්නේ. මොන හරි ආසාත්මිකතා ඇති වුණොත් කුරුලෑ ලපකැලල ඇතුණොත් අපිට ක්‍රීම් එකක් ගාලා මේක නැති කරගන්න පුළුවන් කියන ඒ හැඟීම තමයි තිබ්බේ. ඉතින් ඒ තරුණ අවධියේදී ඒ එච්චර යං ඒජ් එකකදීම අපි හැම ගැන පොඩක් ගිව් අප් කරලා හිටියේ. මොකද අපිට ලැබෙන දේෙන් අපි තෘප්තිමත් වෙලා. ඒක සමයි නෝමල්. ඔව්. ඉතින් එතනදී ග්ලෝ ලංකාවට මේ ප්‍රථම වතාවට මේ වගේ පෝෂණයක් අභ්‍යන්තරයට ලබා දුන්නාම අපිට ඒකෙන් ලොකු රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන් කියලා අපිට පැහැදිලි කළා. එතනදී අපි රිසර්ච් කරලා අපි අත්දැකීමෙන් ලබාගත් දේෙන් තමයි අදත් මම ග්ලෝ ගැන කතා කරන්නේ. මොකද ප්‍රංශේස් ස්පින් කන්ට්‍රෝල් ආයතනයෙන් කරපු පරීක්ෂණයක් මගින් සනාථ කළ තිබෙන ඒ තොරතුරුත් අරගෙන තමයි එදා අපි ඒක භාවිත කරන්න පටන් ගත්තේ. නමුත් අද අපි කතා කරන්නේ අපේ අත්දැකීම් එක්ක. අවුරුදු 17ක් එක දිගටම මම වගේම මගේ සමකාලීනයන් ගොඩක් භාවිත කරලා ඒ වගේම ලංකාවේ මං හිතන්නේ ඉන්න ජනප්‍රිය ගොඩාක් රංගන ශිල්පීන් මොඩල්ස්ලා බියුටි ක්වීන්ස්ලා ඒ හැම දෙයක්ම ප්‍රජෙන්ට් එකට යන්න කලින් වුණත් හැම වෙලේම ග්ලෝ ගැන විශ්වාසය තිබුවේ ඇත්තටම මේ මිරකල් එකක් වගේ කියලා හිතාගෙන. මොකද අභ්‍යන්තරයෙන් අපිට ලැබෙන පෝෂණය තරම් කිසිම පෝෂණයක් අපිට බාහිරින් ලබා දෙන්න බෑ. ඒ වගේම තමයි අර සමටම විශේෂිත වූ පරිපූර්ණ පෝෂණය. දැන් අපි එක එක දේවල් ගන්න ගියොත් එහෙම අපිට ඇත්තටම ඕක බැලන්ස් කරගන්නත් බෑ. අපි නියමිත මාත්‍රාවක් දාන්නේ නැහැ. අපිට ඕක එක දිගට කරගෙන යන්නත් බෑ. ඉතින් අර සියලු පෝෂ පදාර්ථවල සංකලනයේ යම් ඒ ඒ යම් යම් ඒ හරි ප්‍රමාණයෙන් තියෙන නිසා දිනකට සමට අවශ්‍ය පරිපූර්ණ පෝෂණය ග්ලෝ මතම අපි ඒ මතම විශ්වාසය තබන්න අපි පුරුදු වෙලා තියෙනවා. ඉතින් අපේ ඉලාස්ටිසිටි එක ඒ වගේම සමේ ටෝන් එක දැන් ගොඩක් අය සුදු වෙන්න ගොඩක් ආසයිනේ. නමුත් අපි කතා කරන්නේ හැම වෙලෙම අපේ තියෙන පාට අපිට තවත් ඉස්මතු කරලා පෙන්වන්න ඒ නිර්වුල් කරලා පෙන්වන්න ඒ හැම ඉබේම මං හිතන්නේ මේ හැම කාරණාවක්ම වුණාම මේ නිරෝගී වුණාම සුදු ඒ ටෝන් එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඩ්‍රාස්ටිකලි අස්වාභාවිකව કૃතිම සුදක් නෙමෙයි ලබා දෙන්නේ තමන්ට ගැළපෙන අපිටම ආවෙනික වූ ලස්සන ඒ අපේ හැමේ තියෙන සුන්දරත්වය තමයි ග්ලෝ තුලින් ඉස්මතු වෙන්නේ. ඉතින් අර නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් 11 එකට එකතු වෙලා අභ්‍යන්තරයෙන් ලබා දෙන පෝෂණය තරම් මං හිතන්නේ කිසිම දෙයක් මේ අපේ හැමට වැඩ කරන්නේ නැහැ කියලායි මගේ විශ්වාසය. රුමලි, තාරුණ්‍යේ
ජීවත් වෙන කෙනෙක් හැටියට සුන්දර යුවතියක් හැටියට අපි හැමදාම දකිනවා ඔබ එක වගේ ස්වභාවික ලස්සනකින් ඉන්නේ හැමදාම අද ගත්තාම වෙළඳපොලේ සම ස්කින් ටෝන් එක ලස්සන කරගන්න අපි රූපේ ලස්සන කරගන්න විවිධ නිෂ්පාදන ලෝකයේ බිහි වෙලා තිනවා හැබැයි ඔබ වැනි සුන්දර රූපයක් ඇයි ග්ලෝම ඔබේ ජීවිතේට ලං කරගත්තේ ඇත්ත ඔයා කිව්වා වගේ ගොඩක් ප්‍රොඩක්ට්ස් තියෙනවා දැන් අද මාකට් එක ගත්තාම වෙළඳපොලේ ගත්තාම අපි ගියොත් ස්කින් එක අපේ එන්හාන්ස් කරන්න කියන්න නැත්නම් කලර් එක අපිට ටිකක් මේ වෙනස් කරගන්න මං හිතන්නේ අපි කවදාවත් හිතන්න හොඳ නැති දෙයක් කලර් එක වෙනස් කරනවා කියන එක මොකද ඔයාට හම්බලා තියෙන පාට එතකොට රුසනකිට ඒ හැම කෙනෙක්ගේම යුනික් කලර් එකක් නේ තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මං කවදාවත් අනුමත කරන්නේ නැති දෙයක් තමන්ගේ කලර් එකක් වෙනස් කරනවා කියන එක. වෙනස් කරනවා කියන්නේ වෙන පාටක් හොයනවා කියන එක. වෙනස් කරන එක හොඳයි. හෙල්ති තියාගන්න එක හොඳයි. කලර් එක තව ටිකක් තමන්ගේ තියෙන කලර් එක එන්හාන්ස් කරන එක, දීප්තිමත් කරගන්න එක, වැඩ කරන එක, ඒ වෙනුවෙන් වැඩ කරන එක ගොඩාක් හොඳ දෙයක්. මොකද තමන් ගැන වැඩිපුර හිතන එක හින්දානේ අපි ස්කින් එක තියෙනට වැඩිය අපි තව ටිකක් ග්ලෝ කරගන්න හදන්නේ. ඉතින් මං හිතන්නේ මාකට් එකට ඇවිල්ලා තියෙන ප්‍රොඩක්ට්ස් ගොඩක් වෙලාවට අපි හිතුවාම පිටින් ආලේප කරන දේවල්නේ ගොඩාක් වෙලාවට තියෙන්නේ ගොඩාක් මාකට් එකේ ප්‍රමෝෂනල් වයිස් ගත්තහම වුණත් අපි හැමතිස්සම දකිනවා අපි ටීවී එකක් දැම්මහම ගොඩාක් ඇඩ්වර්ටයිස්මන්ට් යන්නේ අපි මේක ගන්න මේකෙන් සුදු වෙන්න පුළුවන් මේක මේ වෙනවා ඔයාගේ හැම අඳුරු පැහැවලාද ඒ කියන්නේ ඒකෙන් අපි මං හිතන්නේ අපි එතනින් ගන්න ඕන දේ අපි ඇඟ ඇතුළට කන බොන දෙයකින් අපි පොඩි කාලේ ඉඳන් අපේ අම්මා තාත්තා අපිට කියන්නේ වැඩිපුර වතුර බොන්න වැඩිපුර කොළ ටිකක් කන්න වැඩිපුර පළතුරු කන්න ඒ හැම දෙයකින්ම මං හිතන්නේ අපිට කියන්නේ ඇඟට හොඳයි කියන එකනේ මොකද ඕනම කෙනෙක් දන්න දෙයක් ඇඟ ඇතුළට අභ්‍යන්තරයට ගන්න දෙයක් ඒක සදාකාලිකව ඒ කියන්නේ අපිට සෑහෙන කාලයක් දුරට අපිට පවත්වාගෙන යන්න පුළුවන් දෙයක් ඉතින් මං හිතන්නේ සමහරු ගොඩක් ආසයි ඉක්මනට ඉක්මන හැබැයි කෙටි කියලා කියනවනේ ඉතින් මං හිතන්නේ අපි හැම දෙයකටම ඉක්මන් හදිස්සි වෙන්න ගිහිල්ලා අපි ලොකු හානියක් කරගන්නවද නැත්තම් ග්ලෝ වගේ සෑහෙන කාලයක් තිස්සේ රිසල්ට්ස් අපිට ඇස් ඉස්සරහා අපිට ගන්න තියෙනකොට පේන්න තියෙනකොට අපි ඒ වගේ දෙයක් එකතු වෙනවද කියන එක ඉතින් මං හිතන්නේ දෙපාරක් අපි හිතවත් ඉන්න ඕන දෙයක් කියලා අනිත් එක තමයි අපි ගොඩක් වෙලාට අපි දැන් අද කාලේ ගොඩක් දියුණුයිනේ අපිට මේ ඕනම වර්ල්ඩ් වයිඩ් තියෙන ලෝකේ ඕනම රටක තියෙන ප්‍රොඩක්ට් එකක් වුණත් අපිට අද වෙද්දී QR මේ ස්කෑනින් එකකින් හරි නැත්නම් අපිට ඒක Google සර්ච් කරලා හරි නැත්නම් අපිට සමහරවිට ඩිරෙක්ට් ඒ කම්පැනි එකට ඊමේල් කරලා වුණත් අපිට දැනගන්න පුළුවන්නේ මොකද්ද මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් කොහෙන්ද අපි මේක මේ අප්‍රූව් කරලා තියෙන්නේ මොකද්ද කම්පැනි එක මේ හැම දෙයක්ම ඉතින් මං හිතන්නේ ග්ලෝ කියන්නේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක් ඉතින් මං හිතන්නේ අපි හැම දෙයක් එක්කම ඉතින් මමත් ඒ වගේම හොයලා බැලුවා එක්ස්පීරියන්ස් වයිසුත් මම හිතුවා ඉතින් මං හිතන්නේ ඒ හැම දෙයක් එක්කම තමයි ඉතින් මං කැමැත්තෙන් ග්ලෝත් එක එකතු වෙලා ඉන්නේ රොසෑන් ග්ලෝ කැප්සූල් වල සංඝටක 11ක් තියෙනවා කොලජන් වගේ සංඝටක 11ක් තියෙනවා අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු ඔව් මං හිතන්නේ විශේෂතම කාරණේ තමයි ඒක මොකද මුලින් ග්ලෝ හඳුන්වලා දෙනකොට අපි කොලජන් ගැන කතා කරා අවුරුදු 17කට කලින් නමුත් දැන් තමයි මේ කොලජන් රැල්ල ඇවිල්ලා තියෙන්නේ ඉතින් අර වයසට යන්න යන්න අපේ හැමේ තියෙන කොලජන් වියපත් වෙනවා ඉතින් අපි ඒක නැවත ලබා දෙන්න ඕනේ ඉතින් ග්ලෝ ඒ ග්ලෝ තුළ ඒ කොලජන් ඒ ප්‍රමාණ තියෙනවා ඒ වගේම කොලජන් ක්‍රියාකාරී වෙන්න තව සංඝටක අඩංගු වෙන්න ඕනේ එකතු වෙන්න ඕනේ ඉතින් ඒ සංඝටක රසක් ග්ලෝ තුළ තියෙනවා ඉතින් ඒක තමයි මම හිතන්නේ විශේෂත්වම දේ දවසකට අවශ්‍ය පරිපූර්ණ පෝෂණය ග්ලෝ තුළ තියෙනවා ඔබේ හැම රැකගෙන ඔබේ සුන්දරත්වය රැකගන්න ඔබ හොඳම මිතුරා කරගන්න ග්ලෝ කැප්සූල් ඔබට ග්ලෝ කැප්සූල් දැන් සියලුම සුපිරි වෙලොසෙල් ප්‍රධාන පෙළේ පාමසි ටැන්සි හවුස් වලින් ඔබට මිලදී ගැනීමට හැකියාව තිබෙන ඒ වගේම වැඩිදුර විමසීම් සඳහා 077 34 171 077 34 171 ඒ වගේම Facebook YouTube ග්ලෝ ශ්‍රී ලංකා කියලා සර්ච් කරොත් ඔබට ඕනම මොහොතක ග්ලෝ කැප්සූල් ගැන දැනගන්න පුළුවන් එහෙනම් ඔබේ හැම සුන්දරත්වය රැකගන්නට අද අපිත් එක්ක මේ පිළිබඳව කතා බහ කළ රොසෑන් ඔබටත් රුමලි ඔබටත් මෙහෙම ස්තුතියි ආයුබෝවන්